ඔව් අධිකරණයේ අද තීන්දුවක් දුන්නා අත් වශයෙන්ම අලුත් නොටිසි දෙකක් ඉදිරිපත් කරන්න කියලා හිටපු කොමිෂමේ හිටපු කොමසාරිස්වරියා මිසිස් චාල්ස් අත් වශයෙන්ම අපි මේක පෙත්සම ඉදිරිපත් කරනකොට ඉල්ලා අසුනා නමුත් ඇයටත් නොටිසියක් ඉදිරිපත් කරන්න කිව්වා ඒ වගේම අලුතෙන් පත්වෙච්ච සභාපති ඇතුළු කට්ටියට නොටිසි ඉදිරිපත් කළා දින නොවැම්බර් මාසයේ දින දුන්නා 21 22 29 30 සහ දෙසැම්බර් 1 වෙනකොට අලුත් දින පහක් දැන් අද දුන්නා ඉතින් අපි දන්නවා මේක අපි මාර්තු මාසයේ ඉදිරිපත් කරපු පෙත්සමක් අතිශයින්ම රටට වැදගත් වෙන පෙත්සමක් අපේ මැතිවරණ අයිතිය ජනතාවගේ මැතිවරණ අයිතිය වෙනුවෙන් අපි මේක පෙනී ඉන්නේ ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අධිකරණය මේ වැදගත් කාරණාව මත ඉක්මනින් මැදිහත් වෙයි කියලා මොකෝ මේ වෙලාවේ අත වශයෙන්ම විශාල විදියට ප්‍රජාතන්ත්‍රවාදය අවදානමේ තියෙන මොහොතක් අපේ රටේ එන අලුත් නීති හරහත් තියෙන මැතිවරණ වලින් පැනලා යෑමේ අවශ්‍යතාවයේ ආණ්ඩුව ඉතාමත්ම පැහැදිලිව පෙන්නුම් කරමින් ඉන්නවා ජනතාවගේ හඬට ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී ඉන්න කිසිම සූදානමක් නැහැ සහ ජනතාවගේ හඬට ඉඩදීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සියල්ලම මර්ධනය කරන්න උත්සාහ කරන වෙලාවක්. එතකොට මේ අවදානම ජනතාවට තියෙන අවදානමට ප්‍රධාන ආරක්ෂකයා හැටියට අත් වශයෙන්ම මේ වෙලාවේ ඉන්නේ අධිකරණය. මේ අධිකරණය මම හිතන්නේ ඒකේ වැදගත්කම අද ප්‍රකාශ කරා උසාවිය තුල ඔවුන් මැතිවරණවල වැදගත්කම හොඳින් තේරුම් අරගෙන තියෙන බව ඒ ගරු විනිශ්චකාරවරුන් ප්‍රකාශ කරා. අධිකරණයට විශාල කාර්යභාරයක් සහ වගකීමක් තියෙනවා. මේ අත්නෝමතික විදියට හැසිරෙන විධායකයත් ව්‍යවස්ථාදායකයත් සහ ජනතාව අතර ඉන්න ප්‍රජාතන්ත්‍රවාදයේ දැන් ඉතිරි වෙලා තියෙන එකම කුළුණ අධිකරණය බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තුෙන් ඉන්නවා ඊළඟ දින කීපය තුළ මේක අවසන් කළා ජනතාවට සුබදායි වන ජනතාවට වැදගත් වන තීරණයක් අධිකරණය මේ වෙලාවේ දෙයි කියන එක. ඉතින් අපි බලමු අපි මේ වෙනුවෙන් ජාතික ජනබල වේගය හැටියට දිගින් දිගටම පෙනී ඉන්නවා. මොකද අපි හිතනවා ප්‍රජාතන්ත්රවාදයත් තුල මැතිවරණ අයිතිය කියන එක තීරණාත්මක දෙයක්. ඒ වෙනුවෙන් ජාතික ජනබල වේගය අනිවාර්යයෙන්ම පෙනී ඉන්නවා. ඒ වගේම තමයි විදසුතුමාලට තරජනය දෙනවා කියලා එතුමාලා රට හැදලා යනවා. තහ ප්‍රතාවයක් තියෙනවා නේද රටේ විශාල. ඒක හරිම භයානක තත්වයක්. මෑත ඉතිහාසයේ පළමු වෙනි වතාවට මට මතක ඉතිහාසයක් තුළ ඒ විදියට විනිශ්චකාරවරයෙක් හැම රට අතෑරලා යන්නේ. ඉතින් අපි ඉතාමත්ම පැහැදිලිව කියලා තියෙන්නේ චෝදනා රාශියක් ඔහු ඉදිරිපත් කරලා තියෙනවා. ඒවා පිළිබඳ ස්වාධීන විනිවිදභාවයෙන් යුතු පරීක්ෂණයක් විමර්ශනයක් අනිවාර්යයෙන්ම සිද්ධ කරන්න වෙනවා. මොකෝ ඒ විදියට බලපෑම් කරනවා නම් එහෙම එකක් තියෙනවා නම් ඒක අතිශයින් භයානක තත්ත්වයක්. එතකොට මම හිතන්නේ ජාත්‍යන්තරයේ වුණත් ඒක අවධානයට ගත යුතුයි මේ වෙලාවේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ තියෙන අවධානම. ඉතින් ඒකේ පැහැදිලි එකක් එහෙම විනිශ්චකාරවරුන්ට ඒ විදියට තර්ජන මතු කරලා තියෙනවා නම් ඉතින් ඒක ආණ්ඩුවට ඒකෙන් යම්කිසි පිළිතුරක් දෙන්න නම් සුදුසු ස්වාධීන විමර්ශනයක් අනිවාර්යයෙන්ම කෙරෙන්න ඕනේ. ඒ වගේම මුල්‍ය අරමුදලේ ජීවන මාර්ගයේ හම්බ වෙයි. ඉතින් ඔවුන් කියන පරිදි කොන්දේසි රාසියක් ආණ්ඩුවට තව ක්‍රියාත්මක කරන්න තියෙනවා. විශේෂයෙන්ම ආණ්ඩුවේ ආදායම අඩු කියලා තියෙන ටාගට් එකට අඩුයි කියන එකනේ ඔවුන් කියන්නේ. ඉතින් දැනටමත් ආණ්ඩුව මේ ටාගට් වලට මුණ දෙන්නේ ජනතාව මත බරපටවමින්. හැබැයි ඒ වගේම IMF එකෙන් කියලා තියෙනවා සමාජ ආරක්ෂණය ගැනත් බලන්න ඕනේ කියලා. ඉතින් ඔය දෙකම කොහොමද ආණ්ඩුව කරන්න යන්නේ කියන එක මා අපිට නම් හිතා ගන්න බෑ. ඉතින් දැන් සති දෙක තුනක් ඇතුළත නැවත වතාවක් IMF එකේ යම්කිසි තීන්දුවක් දෙයි කියලා තමයි වාර්තා වෙන්නේ. අපි බලමු මොකෝ අපි මුලින්දම කිව්වේ මේක මේ යන පාර විසඳුමක් නෙවෙයි. මේ යන පාර තුර ජනතාවගේ ප්‍රශ්න වලට
කිසිසේත්ම පිළිතුරු ලැබෙන්නේ නැහැ කියන එක අපි පුන පුනා කියපු දෙයක්. ඉතින් ඒක දැන් ඔප්පු වෙමින් යනවා. අද පංචබුද්ධගල මණ්ඩලයේ ඉස්සරහා තමයි මේ මැතිවරණ අලත්පාලන මැතිවරණ පෙත්සම් විභාගයට ගත්තේ. විශේෂ වෙනස්කමක් සිද්ධ වුණා. මේ බෙන්ච් එකේ මේ පංචබුද්ධගල මණ්ඩලයේ සභාපති විනිසුරුවරයා ලෙස කටයුතු කළේ අලවිහාරේ ජස්ටිස් අලවිහාරේ විංශකාරතුමා. නමුත් ඔහු ඉල්ලා සිටලා තියෙනවා අග්‍රවිංශකාරතුමාගෙන් ඔහුගේ යම්කිසි ඔහුගේ විශ්‍රාමයාම සම්බන්ධයෙන් සඳහන් කරලා ඔහුව ඒ සභාපති ධූරයෙන් අයින් කරන්න කියලා. ඒ අනුව තමයි අද දිනේ සභාපති විනිසුරුවරයා ලෙස කටයුතු කරේ අග්‍රවිංශකාරතුමා. ඒ අනුව ඉදිරියට මේ පෙත්සම් වල සභාපති විනිසුරු ලෙස කටයුතු කරන්නේ අග්‍රවිංශකාරතුමා. අනිත් සාමාජික විනිසුරුන්ගේ කිසිදු වෙනසක් සිද්ධ වුණේ නැහැ. ඉතින් අපි බලාගෙන ආවේ ඇත්තටම අපි දවස් 14ක් අපිට ලබලා දීලා තිබුණා මේ නඩුව ඉක්මනින් අවසන් කරන්න. නමුත් ඔවුන්ගේ අවධානය යොමු වුණා. අපි නෝටිස් දීලා තිබුණා චාල්ස් මහත්මියට මේට පෙර දෙවතාවක් ඇවිල්ලා තිබුණේ නැහැ. නමුත් අපිට ලියු ග්‍රාන්ට් කරාට පස්සේ යලිත් රූල්ස් අනුව යැවිය යුතුයි කියන එක විනිශ්චයකාරතුමල්ලා පෙන්වා දුන්නා. ඒ අනුව අපි චාල්ස් මහත්මියටත් ඊට අනතුරුව දැන් කොමිසමේ නව සභාපතිවරයාටත් අපි ඊට අදාළ නොටිසි යැවීමට සතියක කාලයක් ඇතුළත කල් දුන්නා. ඊට පසුව තමයි දවස් 5ක් එක දිගට මේ නඩුව අපිට දින දීලා තිනවා. ඒ අනුව අපි විශ්වාස කරනවා දෙසැම්බර් මාසේ පළවෙනිද වෙනකොට නම් මේ නඩුව ඉවරයක් කරලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව හොඳ නඩු තීන්දුවක් අපට ලබා ගන්න පුළුවන් ඒ කියලා අපි විශ්වාස කරනවා. අපි කරුණ ඉදිරිපත් කළ තියෙන ආකාරයට කිසිසේත්ම මේ නඩුව ඇත්ත වශයෙන්ම අපි කරුණු ගොනු කරලා තිනවා මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයාත් ඒ වගේම මුද්‍රණාලාධිපතිත් ඇතුළු තවත් කීප දෙනෙක් මේ ඡන්දය මේ ඡන්දයට කකුල් මාට්ටු දාන්න සෑහෙන උත්සාහයක් ගත්තයි කියන එක සාක්ෂි සහිතව ඔප්පු කරලා තිනවා. ඒක නිසා ඡන්දය පැවැත්වීමට අදාළ තීන්දුව අපට ලැබෙයි කියන විශ්වාසය අපි සතුව තියෙනවා.